මුලින්ම මිලක් අත්විඳින්න අපි කවදාද කීල්ස් යමු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකට මට අවස්ථාව වෙලා දෙන්න මාව මට තර්ජනය කරා. තර්ජනය කරන්නේ කොහෙද? මේ රටේ අගමැතිතුමාගේ කාර්යාලය ඇතුලේ පාර්ලිමේන්තුවේ. අශෝක ප්‍රියන්ත රාජ්‍යමැතිතුමා නැත්තම් මේ රෝහිත අබේගුණවර්ධන කියන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. මේකට අගමැතිතුමාගේ කාර්යාලයේ ඉන්න නිලධාරීන් සාක්ෂි, අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා සාක්ෂි, ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා සාක්ෂි මට කිව්වා. මට කිව්වේ ඔබතුමා ආණ්ඩුවට විරුද්ධව කතා කරලා ඔබතුමා කොහොමද අගමැතිතුමා හම්බ වෙන්නේ? මේ අපේ අගමැතිතුමා. මං කෝ මේ රටේ අගමැතිතුමා. එතකොට මෙහෙම මෙතුමා කෝ මොකද්ද තමුසේ කියන්නේ මගේ මූණ ඉස්සරහට ආවා පහර අපිත් පහර දීලා තියෙනවා අපිටත් පුළුවන් තණ්ඩි පාට දාන්න අපිත් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ටයි කෝට් එකෙන් හිටියා කියලා අපිට දේවල් කරන්න බැරුව නෙවෙයි හැබැයි විනයක් තියෙනවා මම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මිනිස්සෙක් මම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව මේ රටේ පුරවැසියෙක් එතුමා කියනවා නම් අගමැතිතුමාගේ කාර්යාලයට එන්න බෑ කියලා මොකද්ද මේකේ තේරුම මට කිව්වා ලිෆ්ට් එකට ආස ගන්න තමුසේ පුළුවන් නම් එනවා කියලා අශෝක ප්‍රියංක රාජ්‍යමැතිතුමා මේ පුද්ගලයා මේ අවස්ථාවෙන් ඉවත් කරේ නැත්නම් මට ඒ පාර්ලිමේන්තුවේ අගමැති තුමාගේ කාර්යාලය ඇතුලේ පහර දෙනවා. මේ පහර දීමට හේතුව මොකද්ද? මම මේ පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරයෙක් වීම. එතුමා පැහැදිලිව කිව්වා. තමුසේ කොහොමද එන්නේ අපේ අගමැතිතුමා වෙන්නේ? මං කියන්නේ රටේ අගමැතිතුමා. මේ රටේ අගමැතිතුමා නෙමෙයි මේ අපේ අගමැතිතුමා. ඉතින් මේකද සංහිඳියාව පිළිබඳ මේ රටට දෙන පණිවිඩය? ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඉතාමත්ම බැරෑරුම් සිදුවීමක්. පහර දීලා තිබ්බනම් මට දැනටත් මගේ තර්ජනයක් තියෙනවා. මගේ ජීවිත තර්ජනයක් තියෙනවා. මොකද අගමැතිතුමාගේ කාර්යාලය මෙතුමව එළියට එක්කන් යනකොට පහර දෙන එකෙන් වළක්වලා මෙතුමා අවසාන වශයෙන් කියවේ. තමුසේ එනවා මෙතන ලිෆ්ට් එක ගාවට දැන් කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවේ මං එළියට යනකොට හරි එනකොට හරි මට මොන හරි හීරිල්ලක් හරි හුදුනොත් මේ රෝහිත අබේගුණවර්ධන කියන පුද්ගලයා තමයි මේකට වග කියන්න ඕනේ. මේක පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට වහාම යොමු කරන්න ඕනේ. මේක අදම කතානායකතුමාට කියන්නේ මට ගරු කරුණා කරලා මේ පහර දීම පිළිබඳව වහාම නැත්තම් මං පොලිසිය තමයි පැමිණිලා දාන්න වෙන්නේ. මොකද මේ පාර්ලිමේන්තු වරප්‍රසාදව කඩවීමක් වගේ පමණක් නේ මට ජීවිත තර්ජනයක් කරු කතානායකතුමා අවධානයට යොමුලා අවශ්‍ය පියවර ගන්න. අරු නියෝජ්‍ය කතානායකතුමනි මමත් ඔබතුමාගෙන් එල්ලීමක් කරනවා මේ වරප්‍රසාද කමිටුවට මන්ත්‍රීවරයේ වරප්‍රසාදයක් අඩවලා නම් ඒක ඉදිරිපත් කරා. ඒ සම්බන්ධයෙන් මම නම් ඒකට යම් විදියකට වග කියනවා මම ලෑස්ති ඒ වරප්‍රසාද කමිටුවට එන්න. ඒ වගේම මම ඔබතුමාට මතක් කරනවා මම මේ අවුරුදු 25ක් ඇතුළත මේ පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුත් එක්ක හිටියේ මෙයා එක් විතරක් නෙවෙයි. මම මේක දෙමළ මන්ත්‍රීට කවදා කතා කළා නෑ. අනිත් එක මම මෙතුමාගෙන් අහුවා මොකද මේ අගමැතිතුමා කාර්යාලය කියලා. අනිත් එක මම මන්ත්‍රීවරයේදී සම්මුඛයේ පරිස්සමෙන් එක්කන් යන්න. ඒ කියන්නේ විමර්ශනයේදී අපි හැමෝටම මෙච්චර බයට ඉන්න පරිස්සමෙන් එක්කන් යන්න බෑ කවුරු හරි. හොඳයි. මම මේකට පරිස්සමෙන් එක්කන් බැලුවේ. ඒක නා ගරු කතානායකතුමා අවධානය පරිශනය කරන්න කියලා. ඔච්චර බය. බොහොම ස්තුතියි. මම එක්කන් යන්න හඬ ගැව්වේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.